ඇයි ඇයි? මේක කියලා දෙන්නකෝ. මොකද පුතේ? මේ මේක. තාත්තයි දෙයි පාඩම් කරනවා වගේ. ටැන්ටි එන්න එන්න. කොහොමද ඉතින්? හොඳයි. කොහොමද වුණාද? අපෝ මගේ නම් දුක සපහන්න එපා. හේයි. නෑ ඉතින් දැක්ක වෙලාවට නම් කොහොමද කියලා අහනවා. නිකමටවත් කෝල් එකක් කරා මේ කෙල්ල එක කතා කරන්න දෙන්නේ නෑ මට. අනේ ඉතින් මම එහෙම එකක් හිතන් හිටියේ නෑ. මොකද්ද? කෝල් කරලා දුවට කතා කරන්න දෙන්න. හරි හරි ඉතින් ඇත්ත. මමම මෙයාගේ දුක සැප හොයන්න ඕනේ නෑනේ. තවයි ඉන්නවනේ. තාත්තගේ දූගේ දෙන්නගම දුක සැප හොයලා බලන්න. අන්න 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 ඒ වැරදි කතාවක් කිව්වේ. මොකද්ද? ඉතින් මට එහෙම කට්ටිය නෑ මගේ දුක සැප හොයලා බලන්න. කොචුටි දු මොකද කරන්නේ? මේ වාක්‍ය වගේ අල්ලියලි හිටි. ආ ශෝක්නේ. දැන් කිතුරා කලින් හදන්නේ. ආ ඒක තුලයි. ඩොක්ටර්ටි. හ්ම්. දැන් මම මේව තියලා චිත්‍රා දෙන්න ඕනේ වගේ නා. හා. එහෙම හොඳයි. මට චිත්‍රයක් ඇඳලා දෙනවද? හා, පුළුවන්. මහා පුදුම කෙල්ලෙක් නේද? ඒ යාගේ හැටි ආදරේ හිතුනම ඉතින් කොහොම තමයි. තාත්තගේ හලකින්වත් තියන්න බෑ. හරිම හොඳට හැදෙනවා. ආ, ඇයි දැන් මොකද්ද මගේ වැරද්ද? මම මේ වෙලාවේ ආවේ ඔයා එක්ක කතා කරන්න හිතාගෙනමයි. මං එක්ක? ඔව්. ඇයි ඔයා හුම් බොන්නේ? මේක මාර වැඩන්නේද ඊයේනි? මට නිදාසි බොන්නවත් නැණි දැන්. ලෝකෙ ඔක්කොම දන්නවා මම මේ බිව්වා කියලා. ඇයි දැන් තව කවුද දන්නේ? ඒ කියන්නේ ඉතින් කියලා වැඩන්නේ. ඇයි බිව්වේ කියන්නකෝ? නිකන් නිකන්. නිකන් වෙන්න බෑනේ. නැහනේ ඇත්තටම නිකන් බිව්වේ. ඔක පුරුද්දකට තියාගන්න එපා. ඕන තරම් මිනිස්සු මන් දැකලා තියෙනවා ඔය බීම නිසා විනාශ වෙලා ගියපු. මම ડોක්ටර් කෙනෙක්. ඒ මගේ රස්සාව. අපි හම්බ වුණේ අහම්බෙන්. අපි අඳුර ගත්තා. අපි අතර බැඳීමක් ඇති වුණා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. අර පුංචි කෙල්ල නිසා. ඇත්තම කිව්වොත් මං ඔයාලට ලං වුණෙත් ඒ හේතුව හින්දාමයි. මං ඒ දරු පැටිය දිහා බලන්නේ මගේ නැති වුණ නංගි වගේ මට පේන දැනෙන හින්දා. සමහර වෙලාවට මගේ හිත මටම කිව්වා අනේ මට මේ දරුවගේ අම්මා වෙන්න තිබුණා නං කියලා. ඒ සේරම මගේ නැති වුණ නංගි හින්දා. අනුරාධි මට සමා වෙන්න. මේ දරුවට නැති වුණේ අම්මා විතරයි. තාත්තා තාම ඉන්නවනේ. ඔහා මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මට කියන්න ඕන උනේ ටික. හරි හරි අනුරාධි. කියනවා මේ ගැන හිතනවා වැඩි. හිතනවා වැඩිය කියන්නේ? අර පොඩි දරුව ගැන හිතන්න එපා කියලා කියන්නේ මොන හිතකින්ද ඔය? අපි විතරද හිතන්න ඕනේ? අපිත් හිතන්න ඕනේ.
ජයදේව අයියලත් හිතන්න ඕනේ. එහෙම හිතලා ප්‍රශ්නෙට විසඳුමක් නැත්තම් තවත් අයත් හිතන්න ඕනේනේ. දැන් තවත් අය කියලා කියන්නේ කවුද? දුවද? මාත් හිතන්න එපයි තාත්තේ. හේ මගේ අක්කගේ දුවනේ. මගේ ළඟ පුංචි අම්මනේ. ඔයා ඔය කතාව මට කීතරක් කියලා තියෙනවද? කීපාරක් කිව්වත් ඉතින් තාත්තට මතක නෑනේ. මට මතකයි. මොකද මට මතකයි. ඒත් මොකුත් කළේ නෑනේ. මම මොනා කරන්නේ? ඔයා යගේ සීයා. ඉතින් මොන හරි කරන්න තාත්තේ. ඔයාට පුළුවන් ඒගොල්ලන්ට පහදලා දෙන්න. පණ්ඩිතයන්ට පහදලා දෙන්න යන්න මට උවමනා නෑ. කවුද පණ්ඩිත? දේවකයි එහෙම නෑ. දැන් ඊයේ දැක්කනේ. බීලාවේ. ඉතින්? ඉතින් මොකද්ද? තාත්තත් බොන්නේ. මම බොනවද මම ප්‍රශ්න වලට? එක එක්කෙනා බොන්නේ එක එක හේතු වලට. කොයි හේතුවට බිවත් ඉතින් බොන එක වැරදි. මේ මට උගන්නන්න එන්න එපා හොඳේ. අනේ තාත්තා මම වැඳලා කියන්නම්. මාත් එක රණ්ඩු කරන්න එපා. මං යනවා. ඇත්තමයි ඔයා නම් මොන විදිහේ තාත්ත කෙනෙක්ද කියලා මට තේරෙන්නේ නැහැ අපේ මහත්තයා. ඇයි? ඇයි කියන්නේ? ඔයා කෙනෙක් එක්ක ප්‍රශ්නයක් කතා කරලා විසඳන්න දන්නේම නැද්ද? මට තේරෙනවා. මම බිස්නස් ප්‍රශ්න කොච්චරදන් කතා කරලා තියෙනවද? බිස්නස් ප්‍රශ්න වගේද මේ ජීවිතේ ප්‍රශ්න? වැඩි වෙනසක් නැහැ. මට තියෙන්නේ ලාභයක් නැති එක විතරයි. මොකද්ද? ජීවිතේ ප්‍රශ්නවල. අන්න ඒක තමයි ඔයාට වැරදුනේ. මොකද්ද මට වැරදුනේ? කවද්ද මට වැරදුනේ? ජීවිතේ හැම ප්‍රශ්නයක්ම සල්ලි වලින් මනින්න බෑ. ඔයා ලාභයි පාඩුයි කිව්වට සල්ලි වලින්ම පාඩුවක් මනින්න බෑ. පුළුවන්. හොඳයි අපේ නැති වුණ දරුවගේ වටිනාකම කියන්න බලන්න. සල්ලි කීයක්ද කියලා? කියන්න. ඒක මන් දන්නේ. කෝ මහ ලොකු බිස්නස් දෙනුම ඉතින්. යන්න මෙතන කියවන්න නේතු. කවුද? අනේ සර්, ගුඩ් මෝර්නින්. Good morning. තාත්තේ මේ මගේ සර්. මං කිව්වේ අර ડોක්ටර්. වඩින් ડોක්ටර්. Thank you. ඔන්න මම නොකියම සර් පාර හොයාගත්තේ. ඇඟ ඇතුලේ තියෙන ලෙඩ රෝග හොයාගන්න ડોක්ටර්ස්ලාට පාර හොයාගන්න එක මාදයක්ද නේද? නවුරනේ තාත දන්නවා. ඒ වුණාට කියලා වනම් කැම ටිකක් හදලා තියන්න තිබුණා. එහෙම බෑ. නොකියාවට උතේට ගන්න උයලා ඇතිනේ. අනේ ડોක්ටර්. අනුරාධි අම්මට කියන්න මට හොඳටම බඩගිනිනේ කියලා. හා. එහෙනම් තියෙන දේක් බෙදලා ගමු. පරක්කුත් වෙනවනේ. ඉතින් ડોක්ටර් ඉන්නවංක ටික දවසකින් ඉඳලා එන්න කීකී හිටියේ. කිව්වා මට දුව කිව්වා. හැබැයි තාත්තේ උන අද එන්න කියලා නම් මං කිව්වේ නෑ. හරි. දැන් මට යන්න කියලාද කියන්නේ? ඒක නේ දුවේ.
තුට්ට කටපියාගෙන ඉන්න කොළම ඔන්න ඉති පිරිමි දෙන්න එක එකතුන හම ගෑනු අපි කොන් වෙනවා ගෑනු එකතු වුණත් එහෙම නේදංක නැත්තං ඉති එහෙනම් තාත් එක්ක කතා කර කර ඉන්නකෝ මං ඊ කැමල ඇස්ති කරන්න හැබැයි මං පොරොට කිව්වේ නෑ නෑ දැන් බොරු බෑ ඉති කාලව තමයි යන්න වෙන්නේ ඩොක්ටර්ගේ ගම් පලාත මෙහෙමද? ඔව් මෙහෙ තමයි ඉන්නේ. හැබැයි මගේ අම්මලාගේ තාත්තලා ගම මෙහෙ නෙමෙයි. මං කියන්නේ මම ඉපදුනේ මෙහෙ. කලින් වැඩ කරේ? මම රට හිටියේ UK වල. තව එක්සෑම් වගේ එකකටත් යන්න තියෙනවා. අපේ දුවත් මේ කිය කී ඉන්නවා මොනවාද එක්සෑම් වගේයක් ගැන. අපෝ ඉතින් ආසාව තියෙනවා නම් ඕමනාව තියෙනවා නම් එක්සෑම්ද නැද්ද අපිට කරන්න? පෙරේද කිව්වේ කවුද ගෑනුලා මේ කන්න කන්න කියලා වද දෙනවා. ඒක නිසා ගෙදරින් කාලා යනවා කියලා. ඒ නිසා ඉතින් අම්මා උදේම නැගිටලා ඉවුවා. නෑ ඉතින් එහෙමම නෙමෙයි. තාත්තා කොහොමත් ගමේදී උණුබත් කන්න ආසයිනේ පුතේ. මං කොහොමත් උදෙන් උයනවා ඉතින්. හරි ඉතින් අම්මේ කමන්නේ. දැන්ම යන්න. අම්මා හොඳින් ඉන්නවා ඉතින් බලන්නකෝ පුතේ මම මේ ගේ අතු ගගා හිටියා කන්නේවත් නැතුව මේ ලෑස්ති වෙලා ඇවිල්ලා ඒව හරියන්නේ නැහැ ඊයේ රෑට කෑවද අම්මා ඊයේ රෑ නම් කෑවා පෙරේද නෑ අම්මේ මේ අම්මා යනවද මේ මට බත් ටිකක් බෙදනවද මම කාලේ යන්න ඒව කියනවටවත් කැමති නෑ වගේ මම මොකම හිතේ අමාරුවෙන් ඉන්නේ පුතේ. අම්මලා දන්නවද පෙරේදා? ඔව් ඉතින් කෙලින් කටින් නෙවෙනේ ආවේ. කියන ලස්සන තව දෙන්න හිතනවා දෙකක්. හරි හරි ඉතින්. කොහෙද හෙගී? මේ ඇත්තටම මම වැරදිලා ආවේ. කවුද ගෙනල්ලා දැම්මේ කියලා දන්නවද මෙහෙට? ඒ ඇත්තටම දන්නේ නැහැ මම. තාත්තගේ වැඩ කරන දෙන්නේ. ඒ දෙන්න ඇවිල්ලා වාහනේ දාලා ත්‍රිවිල් එකක ගිහිල්ලා තිබ්බා. ඇත්තටම අවසහියෙන් ඉන්න නම් බොන්නේ ඇයි? මටත් උනේ අවසහියෙන් ඉන්න තමයි. ඇයි? මම මේ හැම දෙයක්ම අමතක කරන්න ඕන නංගි. චූටි දුව. ඇත්තම කියනවා නම් ඒ වෙලාවේ චූටි දුව මතක් වුණේ නැහැ තමයි. අනේ පව් අයියේ ඒ දරුව මොනව කරන්නද? එයාත් මේ දේවල් දැනගන්න ඕනේ. මොනවද? මේ ජීවිතය කියන්නේ දුකක් කියලා. මෙහා බලන්නකෝ. අනිත්‍ය සේරම මතක් වෙන්නේ කසාද බැඳලා දරුවත් හදලා ඉරුණාට පස්සේද? අයියා මේක මතක තියාගන්න. ඔයා කසාද බැඳලා ළමයි හදලා රස්සාවකුත් කරලා ඔයාගේ ජීවිතේ ඉවර ඇති. හේතර දරුවගේ ජීවිතේ එහෙම නැහැ. හේ දරුවා මලක් වගේ පිපිගෙන යන කාලේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ දරුවා වෙනුවෙන් ඔයාව අතහරින්න. දැන් ඇත්තට මෙයා ගැන හිතන්න. ඔයා ඔයා වෙනුවෙන් මොනව කරත් කවුරු ආශ්‍රය කරත් කමක් නැහැ. හැබැයි අංක එක දුව එයා ගැන හිතලා ඕන දෙයක් අයියේ. තේරුණාද? ඔව්. දැන් කරුණාකරලා හැරිලා ගෙට යන්න. කාලවැඩට යන්න.
වෙලා සර්? අම්මලා ටික සනීප මාදි. අනේ මොකද? උන වගේ. දොස්තර පුතා හොස්පිටල් එකෙන් ගෙනිච්චලාද දන්නේ? නෑ නෑ නෑ. මේ දවස්වල යන වෛරල් ෆීවර් එක. ආ. රිස්ක් කරන්න වෙයි. ආ. ගෙදර වැඩ කරන්නේ අම්මද? නෑ නෑ කෙනෙක් ඉන්නවා. ඒ දෙදින් කියන දෙයක් අහන්නේ නෑනේ. ඇයි? හැදර වෙලා ඉන්න වැඩ වැඩ වැඩ. නෑ ඉතින් සර් ඒක නම් අම්මලගේ හැටි. ඒකනේ. මේ ඒක නෙමෙයි. මර දෙයක් කියන්න අමතකුණානේ. මොකද්ද? වාගේ අම්මයි තාත්තයි හරිම හොඳයි. මං හොඳ නෑ. ඔයා හොඳේ තින්. ඒ දෙන්න හොඳ නිසා වෙන්නේ ඇති. අපේ ගෙදර හොඳම මම. ළමයා. ඔව්. අම්මලා තාත්තලා හොඳ වුණාම ළමයි හොඳ වෙනවා. ඒක නෙමෙයි. තව දෙයක්. මොකද්ද? මොනවද අම්මලා මංගෙන කිව්වේ? මොනවත් නැහැ. මොනවත් කිව්වේ නැහැ. කිව්වා. හා. ඇයි එහුව සර් එකපාරටම ආවේ? ඒ කියන්නේ? නෑ ඉතින්. මෙතන තව සර්ලා ඉඳලා තියෙනවනි මට. ඉතින්. ඉතින් ඒ කවුරුවත් ගෙදර ඇවිල්ලා නෑනේ. අප්පා. ඇයි? මොනවද දන්නේ හිතුවේ? ඔයාට මොකද හිතුනේ? මන් දන්නේ. මං ආවේ ඇයි කියලා? ඔව්. නිකන් එන්න හිතුණා. හා ඉතින්. ඇයි? ඇයි? hina වෙන්නේ? නෑ මොනවත් නෑ. දැන් සංසෙක් සැෂේ පහක් ගත්තම එකක් ෆ්‍රී. අදම ගන්න. පුතේ. මොකද්ද බං ඔය හැම වෙලේම ඔය ෆෝන් එක කොබ ඉන්නේ? රස්සාවක් බලපං කරන්න. අදම නිවාඩු දවසක්. මොකද්ද? අදමම නිවාඩු. නිවාඩු? බට පිස්සුද? ඇයි? රසාවක් කරන්න නැතුව කොහෙන්ද බන් නිවාඩු? හරි හරි අම්මේ ඉතින්. මං කියන්නේ මං වෙනදට වැට යන්නේ. මොනවද වැඩ? ඔය එක එක වැඩ කරන්නේ. අනේ මේ පුතේ නැති බැරිකම් වෙනයි. මට රෙද්දක් ඇඳලා මේ පාරේ බහලා යන්න බැරි කරපන්කෝ උඹ කොයි වෙලාවරි හොඳේ? ඇයි? ඇයි? මොනවද උඹ මේ වාහන හොරකම් කරන්න යනවා කියන්නේ? වාහන හොරකම් කරන්න? ඔව්. ඇයි මොකද? අම්මේ හොරකම් කරනවා නෙවෙයි ඒවට කියන්නේ. එහෙනම් සීස් කරනවා කියලා. මොකක්? සීස් කරනවා. සීස් කරනවා. ඒ කියන්නේ අම්මේ ඔය ලීස් කරලා වාහන ගෙවන්න ගන්න මිනිස්සු ඉන්නේ. උන් සල්ලි නැතුව වාරික පැහැර හරිනවනේ. ඔව්. ඉතින් උන් වාහන තැන් තැන් වල හංගනවා. එක්කෝ පැද පැද ඉන්නවා. ලීසින් කම්පැනි වලින් අපට සල්ලි දෙනවා. ගිහලා වාහනේ පණෙන් අරන් එන්න කියලා. ඉතින් ගේ පස්සෙන් වැටිලා උන්නේ නැතන බල්ල වාහනේ අරන් එනවා. හ්ම්. එතකොට මේ මිනිස්සු දෙනවද? කවුද අම්මේ පැද පැද ඉන්න වාහනේ මේෙන් අරන් ඵලයන් කියලා දෙන්නේ? එහෙනම්
එක්කෝ දෙකක් අනින්න වෙනවා. එහෙම නැත්තම් කටපුංචා එකක් ඔළුවට තියන්න වෙනවා. හපොයි දෙයියනේ. උණු ඔය වගේ දේවල් කියනවාද ගෑනුන්ට? ගෑනු දන්නේ නැහැ ඔය වගේ රස්සාවල් තියෙනවා කියලා. ආපු නිසා කිව්වා ඉතින්. මේ හපංකෝ. මොකද්ද? මං අද ගියා දොස්තර නෝන්ලයි ගෙදර. හප්පද බොල මරු වාහනකින් ආවනේ ලස්සන ඉස්තර මහත්තේ. මොකක්? ඔව්. කවුද? මං හිතන්නේ මට නිකමට සැක හිතුනේ. හ්. දොස්තර නෝනා බලන්න ආව මහත්තේ කියලා. කේන්ති අරගෙන හරියන්නේ නැහැ. ටිකක් හොයලා බලපන්. රෝදෙක හුලන්වත් අරින්න. නිකන් අතරින් දීපෝ උච්චර වටිනා කෙල්ලෙක්. දේවක මොකද මේ? ආ ડોક્ટર ડોક્ટર නෙමෙයි මං අනුරාධි. ආ හරි 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 මේ ડોક્ટર අනුරාධි. මොකද මේ? මොනවද නේ? කොහෙන්ද මේ එන්නේ? ඒ දන්නද ඉතින් මේ යාළු එක්ක එක පොඩි පාටියක් දැම්මා. ඒ මොකද? මේයි ડોક્ટર. තනිකම පිළිච්ච මගේ ජීවිතේ. සෞදිය පුරවලා. උතුරවන්නත් වෙයි. ඈ. මම ඔය විදිහට නම් දකින්න බලාපොරොත්තු නෑ දේවක. ආ නියමයි. එල කිරිමේ මේ ඉන්නේ මම. පිස්සුද ඔයාට? මේ බාහිරට වගේ. කොහෙන් දුව? දුව. ගෙදර ඇතිනේ. ගෙදර ඇතිනේ? මමද දන්නේ? අම්මලා ඉන්නවනේ. අවලයි. දේවක මොනවද ඔයා මේ කරන්නේ? ආ ඇයි ඇයි අහන්නේ? දුව ගැන හොයන විදිහද ඔය? අම්මලා ඉන්නවනේ. දුව හොඳට බලාගෙන ඉයාර. ආව් අම්මලා ඉන්නවනේ. එහෙනම් ඔයාගෙන් වැඩක් නැහැ නේ? වැඩක් නැහැ තමයි ડોક્ટર. දුවට වැඩකුත් නැහැ. කාටවත් වැඩක් නැහැ. අනේ වැඩක්ම නැහැ ડોક્ટર. මං කවදාවත් හිතුවේ නෑ ඔයා මෙහෙම කෙනෙක් කියලා. මං ડોક્ટર කතා කරලා තියෙනවානේ බීලා ඉන්න වෙනවලු. හැබැයි මං දැකලා නෑනේ. මේව තමයි ડોક્ટર වීපා මිනිස්සු. හරිම කැතයි. ආ. කැතයිද? ඔව්නේ. මේ මෙහෙ hina ela idea. මං යනවා දේවක. ඇයි? ඇයි යන්නද? මං ආවේ දුවව බලන්න හිතාගෙන. හැබැයි ඔයා මෙහෙන් පිස්සු නටනකොට මං කොහොමද ගෙදරටවත් එන්නේ? ඇයි? ඇයි යන්නේ? මං වාගේ යාළුවෙක් බව ඇත්ත. හැබැයි ඔයාට මතක ඇතිනේ මං කවුද කියන එක? ආ. ડોક્ટર කෙනෙක්. ඔව්.
හරි හරි කමන්න කමන්න. දේවක මං ඔයාට කතා කරන්නම් ඔයාට මං කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙලාව. මං යන්න. හලෝ කවුද මේ? අක්කේ මේ මං වසන්ති නංගි. මම මේ බැලුවා ආච්චි කිව්වම කවුද කියලා. අපි දෙන්න නෙමේ ආච්චිලා. ඔය පුංචි එකේ තමයි ආච්චි. යන්නේ එක නේන. අක්ක වැඩක්ද? නෑ මේ ගේ ඇතුක ගා හිටියේ. ඇයි නංගියේ? පොඩි දෙයක් කියන්න කියලා ගත්තේ අක්කයි. මොකද්ද? මේ අහල පහල දේවක පුතා එහෙම නෑ නේද? නෑ නෑ මේ එයා කාමරේ. මේකයි අක්කේ. දේවක පුතා ගැනයි කතා කරන්න ඕනේ. මොනව ගැනද නංගියේ? පුතා මේ ළඟදී බීලා ආවනේ අපේ ගෙදර. ඔව් ඔව් ඒක තමයි. අපේ මහත්තයා මායි කතා වුණා නංගි ඔය ගැන. මං හිතන්නේ අක්කේ අපි ටිකක් බරපතල විදිහට මේ ගැන හිතන්න ඕන නේද? අපිත් කතා වුණා නංගියේ. මොනවා වුණත් තරුණ ජීවිතයක්නේ. අනිත් එක පොඩි දරුවා. අපිටත් පුළුවන් දෙයක් අපි කියනව නංගියේ. හැබැයි ඉතින් නංගිත් පුතාට අවවාද කරොත් කියන දෙයක් ආයි. මොකද මුදලාලි මහත්තයට වඩා නංගිට පුතා ලෙන්ගතුයි. අපොයෝ මට බයක්ේ ඔව අහන්න ගිහිල්ලා ඒ ලෙන්ගතුකන් නැති වෙයිද කියලා. අපෝ එහෙම වෙන එකක් නෑ නේද? බලමුකෝ. මේ මං නංගිගෙන් දෙයක් අහන්නත් එක්කයි හිටියේ. මොකද අකේ? දැන් මේ අපේ පුතා මොකක් හරි කටයුත්තක් කරගත්තොත් නංගිලාගේ අමනාපයක් තියෙනවද? අනේ දෙයනි. ඇයි? ඇයි එහෙම අහන්නේ? මේ නෑ ඉතින් නංගිගේ දරුවෙක්නේ අපේ පුතා කසාද බැඳගෙන හිටියේ. අනේ අක්කේ දැන් අපේ දරුවා නෑනේ. ඒත් ඉතින් මේ දරුවටත් යන කල දවසක් තියෙන්න එපේ. අනිත් එක අර පොඩි දරුවා. අන්න ඒකයි නංගී අපිත් කල්පනා කරේ. ඇත්තටම මේ අපි හිතුවේ මේ පොඩි දරුවා ගැන. ඔව් ඒක හරි. අනේ එහෙම දෙයක් නෑ අක්කේ. ඔන්න මගේ හිත නිදහස් දැන් නංගියේ. මං ඕක කලිනුත් කතා කළා නේද? ඔව් ඔව්. නමුත් ඉතින් මට මේක අහලම දැනගන්න හිතුණා. හරි අක්කේ. මුදලාලි මහත්තයා ආවද කොහෙද? මං එහෙනම් තියන්නම්. හරි නංගියේ. බුදු සරණයි. බුදු සරණයි අක්කේ.
හලෝ. ඔව් කවුද? එනිග නෑන කමන්න එනිග. ඔයාද කවුරු කියලා දීත? නෑ මේ ද මීටින් එහකට එක් කෙනෙක් කෙනවා කිව්වා මහිතු එයා කියලා පඩි. මං ඒකට තමයි යාවි. හැයි නෑ මීටින් එකට ඔෆිෂියල් වැඩකට නම් වෙන්න බෑ. අනේ ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් එහෙම එන්න හේතුවක් නෑනේ. ඔයා චොක් බැක් කරන්නේ නෑනේ. ඉස්සර නම් කරේ නැහැ. හැබැයි දැන් කරනවා. ඒ මොකද්ද? ඩේකයා එකක් තියෙනවා. ඒකේ චූටි දුවෙක් ඉන්නවා. මට තියෙනවා උදේ හවස ගිහිල්ලා එයාගේ මූණ බලලා එන්න. ඔව්. මේ පඩි හොඳයිද දැන්? අම්මෝ හොඳයි හොඳයි. ඒ කියන්නේ හොඳට ගෙවනවා? ඔව් ඔව් නැතුව හොඳට ගෙවනවා. මොනවා? හිතේ සතුට. මේ ආඩ පිස්සුවනේ. තේ ගබුමු. එපානේ මට මේ තේ බිබින්න බෑ මෙතන. ඇයි? නැයික මේක ඔයාගේ ඔෆිස් එකනේ. ඉතින් මොකද වෙන්නේ? අපි ඔෆිස් එකේ තේ හදනවා. නෑ නෑ මම යමින් ගමන් ආවේ මේ ඔයාගෙන් දෙයක් දැනගෙන යන්න. කොල්ලයක් දෙන්න තිබුණානේ. අනේ හරි හරි මං ආයේ ඉන්නේ සෝරි. මේ මොනවාද නේ මේ කියන්නේ? නෑ ඔයා කැමති නෑනේ මම මෙතෙන්ට එනවට. කවුද දැන් එහෙම කිව්වේ? හරි මට මේ කියන්නකෝ. ඇයි ඔයා ඔච්චර බොන්නේ? මොකද්ද? ඇයි ඔයා බොන්නේ? කවුද කිව්වේ? හරි කිව්ව කෙනත් එක්කම කියන්නම්කෝ. මේ ડોક્ટર අනුරාධි කිව්වේ. ડોક્ટર අනුරාධි? ඔව්. එයා කොහොමද දන්නේ? ඒ කියන්නේ බීලා. මට කියන්න ඇයිවා ඔච්චර බොන්නේ? නෑ මේ මට තියෙන ප්‍රශ්නයක නෙවෙයි. එහෙනම් ඒක කොහොමද ડોક્ટર අනුරාධි දන්නේ? අනික මේ ඒකයි ඔයාට කිව්වේ. එයා කොහොම හරි ඒක දැනගන්න ඇති. හැබැයි ඒක යා මට කියන්නේ අපි දෙන ළඟින් ආශ්‍රය කරන්න ඇති කියලා හිතලා. මේ අපි දෙන්න. ඔව්. හරි. ඇයි එහෙම නැද්ද? නෑ නෑ මේ බිව්වා ඉතින්. නෑ මං කියන්නේ ඔයා ගැන. වැරදි වැඩක් දෙයක් කරේ. මං කියන්නේ මේක මට කිව්ව එක වැරද්දද? නෑ නෑ අපෝ නෑ එහෙම දෙයක් නෑ. මීටින් කියන්නකෝ ඇයි ඔයා බිව්වේ? මේ ඒක නිකන් මේ පාටි එකට ගිහිල්ලා වෙච්ච දෙයක්. ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි ඉතින්. හරිදී ඒක ඉවරයිද? මට එහෙම අහන්න අයිතියක් නෑ ඉතින්. අයියෝ එහෙම දෙයක් නෑ. ඒක ඉවරයි දැන්. හරි හරි. එහෙනම් මම යනවා. මම මේ වැඩි වෙලා ඉඳව ගමනක් නෙවෙයි. හරි හරි. මාට කෝල් එකක් දෙන්නම්කෝ. හරි. මේ තේ එකක් අම් බිව්වෙත් නෑ. අනේ නෑ ඕනේ. මයන්න. හරි. මේ අහන්නකෝ. ඔයා මේ සේරම දන්න. දැනගෙන මට නිකම් බවා පාටා. කවුද?
ඔයා මොනවද මම දැනගෙන ඉන්නවා කියන්නේ? දේවක ගැන. හරි. දේවක ගැන මොනවද? දේවකගේ ඔය ගෑනු පැටලිලි ගැන. මේ ටිකක් කැත කතා කියන්න එපා හරිද ටීචර්? ඇයි? දේවකට එහෙම ගෑනු පැටලිලි නෑ. ඔයා ඔය කියන දේවල් ඔයාට ඇති. එතකොට අර ડોක්ටර් කවුද? මොන? ડોක්ටර් අනුරාධි. ડોක්ටර් අනුරාධි ඇවිල්ලා ඇක්සිඩන්ට් වෙලා දුව කළා. එච්චරයි. ඔව්. අනේ මේ යන්න සුදර්ශන යන්න. එහෙනම් යාළුවා කියලා නැහැ. දැන් මොකද්ද අනුරාධි ගැන කියන්න තියෙන්නේ? මේ දෙන්නගේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. පිස්සුද ඔයාට? පිස්සු මට පිස්සු. ඔයාට තේරෙයි කම්. ඒ මේ ඇයි? දේවක නෑ. ඔයා කොහෙද යන්නේ? නෑ දේවක ඉන්නවා මම මෙයාව හම්බෙලා එන ගම. කාගෙන් අහලාද ඒ රූම් එකට ගියේ? හා මම දේවට කෝල් කරා. එයා තමයි මට එන්න කිව්වේ. රිසෙප්ෂන් එකේ කවුරුත් හිටියේ නැද්ද? නෑ මං එතෙන්ට ගියේ නෑ. කෙලින්ම දේවකව හම්බෙන්න ගියේ. ඔය යන්න මිස්. නෑ නෑ ඉන්න. හලෝ කවුද දැන් ආවේ? දේවක සර්ගේ රූම් එකට. කවුද යන්න කිව්වේ? දේවක සර්? එතකොට ඔයා මොකටද ඔතන ඉන්නේ? හරි මං තමුසේ වල්ල ගන්නම්කො. මං තමයි දේවකගේ සෙක්‍රටරි. හරිද? හරි. ඔයා අයියාව හම්බෙන්න යනකොට මට කියලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න. තේරුණාද? හා හරි කමක් නැහැ. මේ මම දේවට කෝල් කරලා එයාව එළියට ගෙන්න ගන්නම්කො. අනේ මිස් කරදර වෙන්න ඕනේ නැහැ. මොකද ඉනාවෙන්නේ? නෑ නෑ නෑ. ජාතිෂ මූඩි වගේ හරිම කෙනෙක් සෙට්ලා දිනව රණ්ඩු වෙන්න. මේකයි. මං ওই ගෑනිට කරන වැඩේව බලන් ඉන්නකෝ. දැන් ඒතර අනුරාධි කවුද? අනුරාධිටයි ඕන් ඔය සක්කර වටමටයි තමයි මම කිව්වේ. ආනස් කෙනෙක් ඇවිත් හම්බ වෙන්න. පසන්ද? අවෝ නෑ නෑ එයා නෙමෙයි. එහෙනම් දැන් මං ඉවසුව හොඳට මැති. මොකද මේ හදිස්සි උනේ කියන්නකෝ. කෝ නිරාෂා? ඇයි? කෝ දේවක? ඔයා කවුද?